සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හෙක්තප් පුහම මන්තතුමාගේ වොයිස් කට්ටයක් ම දැක්ක තවත් කීපරණයක දැක්ක. ඒ වගේම ෆේස්බුක් වල විශේෂෙන්ම හරියෙන් ප්‍රනාන්දු රංජන් රාමනායක ඒ වගේම නිරූෂන් පෙරේරා මදක රෝසි සිරනයකත් එකක් ෂයා කරලා තියෙනවා. මම ශුද්ධ වූ බයිබලින් පාලිමේන්තුවේදී පහර දුන්නා කියලා. මම පැහැදිලි කියන්න කැමති මගේ ආගම ධර්මය මම හරියට අදහනවා. ඒක පූජකතුමන්ලත් හොඳට දන්නවා. හිරගෙදර ඇතුළේ හිටපු හිරකාරියෝ දැක්කම කොහොමද ආගම ධර්මය අදහන්නේ කියලා. එතකොට කරූ ජයසූරිය කථානායකවරයා රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ මන්ත්‍රීතුමා ප්‍රධාන එතුමාගේ මන්ත්‍රීවරු අද කතෝලිකයන්ට උතුම් වූ දේ තමයි දෙවියන් වහන්සේ සහ ශුද්ධෝ බයිබලය. එතකොට ශුද්ධෝ බයිබලෙන් පහර දුන්නා කියලා ශුද්ධෝ බයිබලය ඉතාමත්ම අගෞරව කරන විදිහෙන් කටයුතු කරන තත්ත්වෙට රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රධාන එතුමාගේ විපක්ෂයේ මන්ත්‍රීවරු අද දේශපාලන වශයෙන් බංකරොත් වෙලා තියෙනවා. අපිට මතකයි හිටපු මුදල් ඇමති මංගල සමරවීර මැතිතුමා අතිඋතුම් කාඩිනල් මැල්කම් මැතිතුමාට විරුද්ධව ප්‍රකාශයක් කිරුවා. එදා මේ හිටපු කතෝලික මන්ත්‍රීවරු බහුතරයක් මම එක්කෙනෙක් නම් දැක්කා. හැබැයි බහුතරයක් මහිලා හිරගෙදර හිටියේ මම දැක්කා රූපවාහිනියේදී. බහුතරයක් එක හෙලා දැක්කේ නැහැ. හැබැයි අපි මොනවද කරුවේ? අපි කරුවේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදීන් සටන් කරපේක. කථානායකවරයා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඓතිහාසිකම් වලට විරුද්ධව පාර්ලිමේන්තුවට අවියාවිද ගෙනල්ලා තමන්ගේ පාර්ලිමේන්තුව හසුරුවන තත්ත්වයට කථානායකවරයා පත් වුණාම අපිට සිද්ධ වුණා එවැනි සටන් කරන්න. නීතියක් නැත්තම් ඒ නීති වෙනුවෙන් පෙනී හිටින්න එවැනි සටන් කරන්න අපිට සිද්ධ වෙනවා. අකමැත්තෙන් කැමැත්තෙන් දෙකෙන්ම අපිට කරන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් තමයි මේ පහුගිය පාර්ලිමේන්තු කාලය තුළ අපි දක්නට ලැබුණේ. නිසා මම කියන්න කැමති රනිල් වික්‍රමසිංහ මහත්මයාට මම බොහොම ගෞරවයෙන් මතක් කරනවා. ඔබතුමාගේ බංකොලොත් දේශපාලනය සඳහා ඔබතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපි කතෝලිකය හැටියට ශුද්ධෝ බයිබලය අපි දන්නවා තියන්න ඕන තැන. ඒක ඉතාමත් පූජනීය ස්ථානයක අපි තියන්නේ. එනිසා මේ විදිහට තමන්ගේ බංකලොත් දේශපාලනය සඳහා බයිබලය උපයෝගී කරගන්න එපා කියලා අපි බොහොම ගෞරවයෙන් මං ඉල්ලනවා. මේක ඇත්තටම මම මතක් කරන කතෝලික මන්ත්‍රීවරුන්ට විශේෂයෙන්ම මේක ෂෙයා කරපු මේ සම්බන්ධව ෆේස්බුක් එකේ ෂෙයා කරපු ඒ මන්ත්‍රීවරුන්ට මම කියනවා පෞකාර වැඩ කරන්න එපා කියලා. මේක පෞකාර වැඩක්. ශුද්ධ බයිබලය දේශපාලනය සඳහා පාවිච්චි කිරීම. කථානායකවරයාගේ මේසේ ශුද්ධෝ බයිබලය තියාගන්නේ නැහැ. ඒක සාමාන්‍ය පොතක් ශුද්ධෝ බයිබලය හැටියට හඳුන්වන්න තරම් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මහත්යත් ඒ විපක්ෂින මන්ත්‍රීවරුන්ගේ දේශපාලන වශයෙන් බංකොත් වෙලා තියෙන තත්ත්වයකට අද පත් වෙලා තියෙනවා. නිසා අපි කියන මුළු කතෝලික ජනතාවගෙන්ම සමාගන්න ඕනේ මොවුන් මේ කරන ප්‍රකාශය. මේ හැම ෆේස්බුක් එකකම ඊය ගියාම අපිට පහර දීලා තිබ්බා. ඉතින් අපි ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. මම කොහෙද ඇත්ත තියෙන්නේ? ඇත්ත තියෙන තැන හිටගන්න පුද්ගලෙක්. ඒ සටන තියෙන තැන සටන දාලා දුවලා ගිය පුද්ගලෙක් නෙමෙයි. ඒ සටන වෙන්නේ හැම වෙලේම එදා ඉඳ මුණ දුන්න පුද්ගලෙක්. මම පොඩි කාලේ ඉඳලා තිබුණු මගේ තිබුණු දෙයක් තමයි කොහෙද තියෙන්නේ සත්‍යය වෙනුවෙන් පෙනී හිටින්නේ. ඒ නිසා මං ඉතාමත්ම කනගාටු වෙනවා. මං ඉතාමත් මේ අප්‍රසන්න වැඩේ පිළිකුල් ලෙස මම මේක ප්‍රතික්ෂේප කරනවා. එනිසා මම මේ සම්බන්ධව කාඩිනල් තුමාටත් මුළු කතෝලික පූජකතුමන් ලටත් ඒ සියලු මායටත් මම ලිපියක් තියන්න බලාපොරොත්තු වෙනවා.